සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවා හැම දිනාම. ඉතින් ඔයාලා වීඩියෝ එකේ thumbnail එක දැක්කනම් දැනටමත් දන්නවා ඇති අදරන් ආපු වීඩියෝ එක මොකක්ද කියලා. මේ කැඩලා තියෙන 3RC කේබල් එකේ ජැක් දෙක ඇතුළේ පෝඩ් දෙක ඇතුළේ හිර වෙලා තියෙන්නේ. ඉතින් අපිට මේක ඉවත් කරගන්න පහසු ක්‍රමයක් ගැන කියලා දෙන්න තමයි මම අද ඔයාලට ආවේ. ඉතින් ගොඩක් දෙනා මේක ගැන දන්නවත් ඇති සමහරට නොදන්න අය ඇති. නොදන්න අය ගැන දැනගැනීම පිණිස තමයි මම අද මේ වීඩියෝ එක අරන් ආවේ. මෙන්න මේ වගේ කේබල් සෙට් එකක් තමයි මේකේ මේ තිබිලා තියෙන්නේ. ඉතින් මේ කෑලි තමයි මේක ඇතුලේ ඉර වෙලා තියෙන්නේ. අපි බලමු මේක බොහොම පහසුවෙන් ඉවත් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම මම ඔයාලට කියන්න ඕන මෙන්න මේ වගේ පිහිතල කෑලි යතුරු කටු දාලා මේක පිටින් හරන්න නම් කොයිම වෙලාවකවත් යන්න එපා. එහෙම නොවතින් අපිට 3RC කේබල් එකක් නැවතත් මේකට සම්බන්ධ කරගන්න බැරි වේවි. ඉතින් මේ වැඩේට අපිට මුලින්ම ඕන වෙන්නේ මේ වගේ ඇල්පෙනිති කට්ටක්. මේක මේ විදියට මුලින්ම අපි දිග අර ගන්න ඕන. ඊට පස්සේ මේ ඇල්පෙනිති කට්ටේ තුඩ කොටස මේ වගේ ලයිටරයක් පාවිච්චි කරලා හොඳින් රජ් කර ගන්න ඕන. ඊට පස්සේ මේ ජැක් පෝට් එක ඇතුළේ හිර වෙලා තියෙන ජැක් කෑල්ල මෙන්න මේ විදියට යතුරු කට්ට තියලා මැද කොටසට තද කර ගන්න ඕන. තප්පර කීපයක් යනකොට මේ ජැක් කෑල්ලයි යතුරු කට්ටයි හොඳින් ඇලවෙනවා. අන්න ඒ අවස්ථාවේදී අපිට මෙන්න මේක මේ විදියට බොහොම පහසුවෙන් ගලව ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති ජැක් පෝට් එකට කිසිම හානියක් නැතුව අපි මේක බොහොම පහසුවෙන් ගලව ගත්තා. ඉතින් ඒ වගේම අනිත් ජැක් පෝට් එකේ හිර වෙලා තියෙන කෑල්ලත් යතුරු කට්ට රජ් කරලා මේ විදියට අපි ගලවල එළියට ගමු. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වගේ අලුත් වීඩියෝ අලුත් දේවල් වලට දැනගන්න ඕන නම් මගේ channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. එතකොට තමයි ඔයාලට මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති අපි මේ ජැක් කෑල්ල මෙන්න මේ විදිහට බොහොම පහසුවෙන් ගලවල ගත්තා. අපි දැන් මේක කනෙක් කරගෙන බලමු අපේ වැඩේ සාර්ථකද කියලා. ඔයාලට පේනදි කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ප්ලේයර් එක හොඳින් වැඩ කරනවා. ඉතින් යාළුවනේ ආයි දවසක අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා ඔක්කොටම බුදු සරණයි,